ලංකාවේ නිර්මාණයවී තිබෙන නව වාතාවරණය සම්බන්ධව අදහස් දක්වමින් මුඩිස් ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව වාර්තාවක් පළ කර තිබෙනවා. ලේසි ඕනෑම ATM එකකට යන්න, රන් කාසි දිනා ගන්න. ලංකපේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ණය ප්‍රතිහගත කරන ක්‍රියාවලිය සහ ව්‍යවහාත්මක වෙනස්කම් ඇතුළු සර්ව ආර්ථික ප්‍රතිපත්ති විශාල වශයෙන් වෙනස් නොවනු ඇති බවයි මුනිස් ආයතනය පවසන්නේ. කෙසේ වෙතත් ඇතැම් ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් මත නැවත සැකසීමේදී මුල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම අභියෝගකාරී විය හැකි බවත්, එය ණය අවදානම් වර්ගීකරණය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමට හේතු විය හැකි බවත් එම ආයතනය පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවෙන් සම්මත කළ ආර්ථික පරිවර්තන පනත යටතේ IMF වැඩසටහනේ ආර්ථික සහ මුල්‍ය ප්‍රතිසංස්කරණ ඉලක්ක නව පනතක් හෝ සංශෝධනයකින් මිස වෙනස් කිරීමට නොහැකි බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ණය ප්‍රතිහගත කරන ක්‍රියාවලියට විරුද්ධත්වයක් නොදක්වන බවත් මූඩිස් සඳහන් කරනවා. මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට ස්ථාවර, සශ්‍රේක සහ සියල්ලන් ඇතුළත් වර්ධනයක් සහිත අනාගතයක් උදා කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝචේවා මහත්මිය පවසනවා. ඇය මේ අදහස් පළ කර ඇත්තේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්. දරුණු ආර්ථික අර්බුදයකින් අනතුරුව ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම උදෙසා ඉදිරියට යාමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ඇය සිය ලිපිය මගින් පෙන්වා දෙනවා. මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. එහිදී මෙරට ආර්ථිකයේ වත්මන් තත්ත්වය, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ඇතුළු රටේ ආර්ථිකයට බලපාන කරුණු රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව සඳහන්. මේ අතර අද දිනේ කොළඹ කොටස් වෙළඳපළේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළා. ඒ අනුව ඒකක 325.59කින් ඉහළ ගිය සමස්ත මිල දර්ශකය ඒකක 11659.71 ලෙස සටහන් වුණා. කොළඹ කොටස් වෙළඳපළේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 4ට ආසන්න වීමද විශේෂත්වයක්. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.